ඇතිවෙලා තියෙන ප්‍රධානම ගැටලු දැ කල්පනා කරලා බලන්න අපේ හැම ගෙදරකටම බෝම්බයක් මේ ආ්ඩුව ගෙනත් දීලතීරම්. අපේ මේ රටේ ජනගාහනෙන් සියයට හතලියයක් විතර ගෑස් පාවිච්චි කරන. හැම ගෙදරකම. විශේෂයම බස්නාහිර පලාාතය. තැම් මේ ගෑස් ප්‍රශ්නය මීට මාස කීපයකට කලින් තිබ ලොකුම ගැටලු තමයි ගෑස් ඔයා ගන්නවත් නෑ බොහෝම අමාරුවෙන් ගෑස් පෝලිින් වල ඉඳලා ගෑස් කඩ ගණනාවට ගීල ගෑ සිරිින්දරයක් අරගන ගෙදරගේ හම දැන් ගෑස් සිලින්ඩර් බෝම්බයක් වගේ පිපිරින්න පටන් අරගෙන තියෙනවා ඒක නතර වෙලා නෑ ඊයදිනේත් ගෑස් සිලන්ඩර් ගණනාවක් පිපිරීම්වලට ලක් වෙලා තියෙනවා මේ රට පුරා දැ නතකොට මේ වග කියන ආණ්ඩුවක් කැටියට විශේෂයෙන් ඒ ගෑස් සිිලින්ඩර් විශේෂ වැඩි ප්‍රමාණයක් විකුරණ රජේ සමාගමක් හැටියට ලිට්‍ර සමාගම එතකොට රිජුවම මෙ ආණ්ඩුව මේ රජය වග කියන්න අවශ්‍යයි. ඒකට විසදුන් මොනවද ලබාද මේ හැමදාම මැති ඇමතිවරුම් මේක සතියම් විසදනවා දවස්දායෙන් විසදනවා මේ මාස ගානක් ඉඳම් කියන්නේ ඔ එ එකම කතාව. දැන් මේකුල්ලගේ විසදුම හැටියට දීලා තියෙනවා ගෑ සිලින්ඩරේ ආපව් ගන්න හැබැයි ඒ ගෑ සිලින්ඩරේ ආපව් ගන්නේ ඒක පාවිච්චි කරලා නැත්තම්. ඒස් චිකර එක කඩුල නැත්තක්. මම අහන්න කැමැතිමීරටේ ජනතාවගේ ගෑ සිලින්ඩරයක් ගෙදටට බෝම අමාරුවෙන් පෝලිමේ ඉඳල ගෙනාවට පස්සේ ඔක පාවිච්චි කරන්න ඇතුව අල්මාරීදාගන තියාගන්න වද? ඒක ගෑස් සිරිදරය බොෝමමාරුවෙන් ගත්තර පස්සේ ඉසල්ලාම කරන්නේ ස්ටිකර එක ගලවු ල ඕ බටේට අහයි කරලා ගෑස් පාවිච්චි කරන එක. එතකොට මේ වග කියන ආයතනයක් වග කියන රජයක්. ඒ වගේ නිවේදනයක් කිරීම ම ලැජ්ජාසාගතයි. එහොමත එෙම නිවේදනයක් කරන්නේ මේ රටේ ජනතාව බේරගන්න ඕන්න නං. මේ ප්‍රශ්ය හරියාකාරයෙන් විසඳන්න ඕනේ නං. මේ ආ්ඩුවට තියෙන්නේ ඒක ස්ටික දාාපූ එකක් ද ස්ටිකර එක ගලෝප එකක් ද කිය එක නෙමේ. ඒ ප්‍රශ්න ගත ඒ බැච්චකම ආපෝක ඇඳවන්න. එමික ඇසිරින්ද නෙමේ සමාරක් වෙලාට මේ ලෝකේ සමාගම් දැන් වානනිපදවනකා සමාගම ගත්ත. යම් ෆොල්ට් එකක්ේ වානක තියනට මුළු බැච්චකම කැදවරන අවස්ථාවල් අපි දැකල තියෙනවා. මෙමික ඇසිල නේ කෝටි ප්‍රකෝටිගනක් වටින වාහන වනත් ඒ ප්‍රශ්යක් තියෙනවනම් කැදවුණු. ඒ බැච්චකම කැදවුණු. ඉති අන්න ඒ විදියට තමයි ඇත්තටම වග කියන සමාගම් කටයුතු කරන්න. අද මේ ලැද්ජයි කියන්න මේ රජ රජයේ සමාගම අද මේ රටේ ජනතාව ගැන හිතල නෙමේ. මේක ඉතා පැහැදිලිවම අමාත්‍යවරයා කියනවා, කොම්පසිෂන් එක මේංයුතියෙන් තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ කියලා. එත මේ සංයුතිය ගෙනාවත් ලාබේ උපයාගන්න මේ අලුත් සංයුතිය ගෙනාව. හරිද මේ අලුත් සංයුතිය ගෙනාවේ ලාබේ උපයගන්න වෙන ඒ හේතුවක් හි දනෙමේ. එතවට මේ ලාභ උපයා ගැනීම පරමාර්ථ කරගන්න මේ විදිහටම ක්‍රියා කිරීම දැන් සංයුතිය වෙනස් කරලා මේ රටේ ජනතාව අමාරුවේ දාලා මේ රටේ ජනතාවට ගෙදර ලා ඒ මුළු බැච්චකම කැඳවන්නේ නැතුව කියනවා මේ පාවිච්චි කරපු නැති ඒ නැත්තං ස්ටිකර එක ගලෝපු නැති ඒවා විතරක් පහවු ලබා ගන්න සූදානම් කියලා. අපි මේ රජයට බ බල කරනවා. මේ රජයට ඉතා පැහැදිලියෝ බල කරනම් මේ දෙකයි පණහැ වැඩ කරන්න එපා. මේ රටේ ජනතාව මේ වගේ අනතුරට දාන්න එපා කරුණා කරලා. ඒ ප්‍රශ්නතත්ත ඒ සියලුම ගෑස් සිරිින්ඩර් ඒ ඒ පාවිච්චි කරද ්චිකරයක ැඩුවද නෙමේ ඒ සියල්ලම නැවත බාරගන්න ඒ සියල්ලම නැවත භාරගන ගෑසිරිඩඩයට ගිය වියදම අනි වාරෙන්ම ලබාදෙන් අනිවාර පාරිභෝගිකට ලබද හෙමයි වකගේ ආණ්ඩුවක් කටයුතු කරන්නවා ඒ විතරක් නෙමයි මේ ගෑස් සිලින්ඩර් වලින් පිපිරලා වෙච්ච හානිිය ඊට පස්සේ වන්දියක් ගෙන දෙන්නඕ වන්දිය තව්ටික් පරක්වුණනාටකමන්න මොකද වන්දදිට ස්සල ගෑ සිල්න්ද්‍රටි ගන්න තව් පිපිරිම්ටි අතර. මේ මේ මම මේ කියන මොහෝතේ අපේ කෙදර ගෑ සිරිද්‍රරට මොුණොවෙයිද කියලා අපි දන්න. එවැනි තත්ත්වයක් උදා වෙලා කියන. ඒකන්ද වාදිය යුතුයි අනිවාරෙන්ම ඒ වන්දි ලබා දෙන්න කලින් මේ ප්‍රශ්න ගත ඒ බැට්ච එකම කරුණා කරලා. පාරිභෝගිකයන්ට කියන්න නැවතත් බාර දෙන්න කියල. ඒ ඒ බාරදීමට කොන්දේසි විරහිතව බාරග දෙන්න. ඒ කොන්දේසි විරහිතව බාරගන්න ඕන මේ සීලුම ගෑස් සිරිින්ඩ. ඒ වගේම අද මේ වෙලාවේදී කියන්න කැමති දැන් මේ රටේ ප්‍රධානම ගැටලුව මේ ආණ්ඩුව පත් වෙලා, කොවි වසංගතයත් එක්ක ආර්ථික අර්බුදයත් ඇවිල්ලා කිසිම ගැටලුවක් නැති ඉන්ඩස්්‍ර එකක් තමයි කෘෂිකර්මාන්තයත් වැලිකර්මාන්තයත් මේ කෘෂිකර්මාන්තයත් වැවලිකර්මාන්තයත් මේ කොවි් වසංගතය නිසා එහි බලපැම අවමය තිබ්බ ශේත්‍රයක් එතු මේ ශේත්‍රයටත් හෙනුරා ගැහ්වා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා. මේ කාබනික හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ඒක්ක ක්‍රියාත්මක කිරීමේ ගැටලුව නිසා. පැහදිලිවම හරිත කෘෂිකර්මාන්තය ක්‍රියාත්ම කරනවා නං ඒ ක්‍රමවේදකට ක්‍රියාත්ම කරන්න තිබ්බා. නමුත් එක පාටම පොහොර නතර කරලා රසාන පෝරත් නැති වෙලා, කාබනික පහොරත් නැතිවෙලා මේ රටේ ඉන්න ගොවිජනතාව. වගේ වැවිලි කර්මාද ශේෂය සිිලුම සමාගම් නන්න අත්තාාර කර. ගොවිජනතාව නන්න අත්තාර කරලා පාරටවට්ටලා සම්පූර්ණම ආර්ථිකය විනාස කරලා දැන් හොඳමදේ තමයි දැන් මේ ආණ්ඩුවේ නොහැකියාව. මේ ආණ්ඩුවේ නොහැකියාවවාගන්න එහි වග එහි වගකීම දැන් දීලා තියෙනවා. අලුත් ආයතනයකට ඒ ආයතනය මේ ප සමාගම් රජයේ පහර සමාගම් දෙකම එකතු කරලා හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියලා නම් කරලා හමුදාපති ශවන්ද්‍ර සිරුව මහාහතර බාරදී රතියරු. තැ මම මේ අහන්නේ දැන් එතකොට මෙහෙම ගියහම දැන් කොච්චර නිග්‍රහයක්ද මේ කරන්නේ අපේ රණවිරුවෝක්ේ හමුදාව කියන්නේ අපි ගරු කරන ගෞරව කරන. මේ රටේ යුද්ධය අවසංකරන්න තමන්ගේ ජීවිත කැපකරපු ප්‍රධාන මංගය. එතකොට ශවෙන්ද්‍ර සිල්වා හමුදාපත්තුමා ඊට දැඩ් ලොකු නායකත්වයක් ලබා දුන් අපේ ෆිර්මාාෂ සරත්වන්සේක මැත්තු මත් එක්ත. දැන්නේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපත්තුමාත් නැති කරන්න තමයි මේ උත්සා කරන්නේ කියලා මට නං හිතන්නේ ලොක කුමන්තරයක් තියෙනවා ශවේන්ද්‍ර සිල්වා හමුදාපත්තුමාටත් හමුද්‍රාපත්තුමාවත් නැති කරන්න. මට පේනෙ හැටියට මේ ආණ්ඩුවේ දැන් උත්සායක තියෙන්නේ දැන් එනම් මෙහම ගියෝතින් කෘෂිකර්මාන්ත ඇමති කවුද. රාජ්‍ය ඇමති කවුද. දැක. හමුදාපතිතුමාාව හමුදාපතිකමත් කෘෂිකර්මාත ඇමතිකමත් දෙකම ලබා දෙන්නවා. මොකද මේක දැ බැරි බැරි දේවල් හැමදේම හමුදාවට පාර දෙන තත්ත්වයක් උදාවෙලා තියෙන්. ඒක යන්නේඉතා පැහැදිලිම දැන් ශසීන්ද්‍රරාජ පක්ෂව ශසීන්ද්‍රව බේරකන්න ද්‍ර ශවේන්ද්‍රව දාළතියෙන. ශසීන්ද්‍රව බේරකන්න ශවේන්ද්‍රව දාලතියෙන්. මේ මේ කරන විහිළුවෙන් අපිට මතකයි ගෝටාවේ රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරය හැටියට ඉන්නකොට. හමුදාවේ සොල්දාදුවන් කානු සුද්ධ කරන්න දැම්ම. එ පාරවල් සුද්ධ කරන්න දැම්මා. අපිට මතකයි. අද ගෝටාබේ රාජපක්ෂ මැත්තුමා ජනාධිපති වනහම. අද හමුදාව යළි හමුද හමුදගේ කාර්භාර්ය හමුදාවේ ගෞරවය නැතිවෙන කෙලෙසෙන ආකාරයට වෙන වෙන දේවල් බාරදින ලෝලුවිකුුණන්න එතකොට මේ අද දැන් පෝරහ දන්න. ඒ වගේ ඉම්භාරදීලතිය. එක අපි ඉල්ලි මකරන කරුණා කරලා මේ අපි ඉතා ආදරය කරන ගරු කරන හමුදාවට නිග්‍රහ කරන්න එපා. ඒ හමුදා පොතිතුමාට නිග්‍රහ කරන්න එපා. ශවේද්‍ර සිල්වා හමුදාපුත්තමාව නැති කරන්න එපා මේ කුමන්තරණය යන්නේ ශවේන්ද්‍රසිල්ලවා හමුදාපත්තුමාටත් ප්‍රහාරයක් එල්ල කරන්න කියලා මටහිතෙනවා. එකන්ද මේ ආණ්ඩුව මේ ආණ්ඩුවට ඕනෑකමින් කියනවා. මේ ප්‍රශ්නය කරුණා කරල තේරුම්ගන්. මේ ප්‍රශ්නය දැන අවුරුද්ධක් මේ විදි කිසිම වැඩපිළිවෙලක් නැතුව ක්‍රියාත්මක වීම තුළින් ගොවිජනතාව නන්න අත්තාර වෙලා තියෙන්. එකන්ද ඊළග කන්නේයට හරි. ඒ පෝරටික හරි වෙලාවට හරි ප්‍රමාණයෙන් ලබා දෙන්න ආණ්ඩුවට වගකීමත් තියෙනවා ඒ කටයුත්ත අනිවාර්යෙන්ම ඉටු කරන්න. අවසාන වශයෙන්. දැන් අපි දැක්කා යේ මාධ්‍යයේදී අජිත්නිවාට කබ්ලාාල් මාබැංකු අධිපත්තුමා කියනවා මරටේ කිසි ප්‍රශ්යක් නෑ. ඇ ඩොරල්වල කිසිහිගයක් නෑ ඒ ඩොල් ඇතිවෙන්න තියන මුණෝහරි ප්‍රශ්යක් තියවා න අපි ඒවට මැදිහත්වෙනවා. ැදිහත් වෙනවා කියන්නේ දැන් මොකක්ද මේ කියන්නේ දැන්ටම මැදිහත් වෙන්න දැන්ටම පරක්කු වැටි. අද පත්තරේ බල් නොකොට එක පැත් පත්තරේ එක පැත්තක තියෙනවා ජිද්්‍යිවාර්ත්කම්ප්‍රාල් කියෙනවා ඕන තරන් ඩොල් තියෙනවා කියලා. උදේ ගම්මම් පිලා මාත්‍යවරයා ඒ පත්තරේම අනිපපිටිේ තියෙනවා ඩොල්ල් නැති නිසා ඉදරගන්න විදිහක් නෑ කියලා. ඩොල්වරින් ඉදනගගේ නැතු රපියල්වලින් ඉදන ගන්න හයනවා කියලා. මේ කාටත කරන වීලො මේ ඇත්තටම මේ රටේ ප්‍රශ්නයක් තියනව කියලා තේරුම්ගන්න ඕ ඉස්සල්ලා ප්‍රශ්ය විසදන්න. ප්‍රශ්නයක් තියනවා කියලා තේරු ගන්න නැතුව ප්‍රශ්න විසිසදන්න දයක් නෑ. කාටහරි මානෙසික රෝගයක්. කාටහරි පිස්සුනං ඉස්සල්ල පිස්සු කියල දැනගෙන ඉන්න ඕන්නෙ බෙත්ගන්න. පිස්සු කියලා දැනගන්න ඇැතුව බෙත්තරගන්න බෑන. එකන්ද මේ රටේ ප්‍රශ්නයක් තියනව කියලා තේරුම් ගන්න ඕනි ඉස්සල්ලා. ඊට පස්සේ විසිදු මොල්ට යන්න පුලුව මං හිතන්නෑ මේ රටේ ඉතිහාසේ කව දාක්වත් මුදල්ලමාත්‍යවරයක් අයවැය විවාදය ඇතුළ අයවැය විවාදය කරද්දි රට බෑරව ගියා කියලා ඒ තරම් ඒ තරම් මේට ආර්ථක ැටුුවත්තියන ඒකයි මුදල්ල අමාත්‍යවර ඉද ඉදියාවට ගේ නමුත් ඉන්දියාවට ගිල්ලත් ඒ ඉන්දාවෙන් මේ මේ රටේ ප්‍රශ්යට විසදුධ ලබා ගන්න නොහැකි වුණ කියන එක තමයි අපිට ආරංචි වෙලා තියන් ඒකන්ද අපි මේ ආණ්ඩුවට කියනවා දැන් මේ රටේ ඩොල්ල් සංචිත තියෙන්නේ බිලියන එකමාර නං ඩොල් සංචිතතියෙන්නේ බිලියන එක මාර නං ලබන අවුරුද්දෙ බිලියන හයක් විතර නයගෙවන්න තියෙන මන්නං අපේ ආදායම අපේ වියදං කලමනා කරණය කරන්නේ කොහොමද අපේ කලබනා කරණය කරන්න විදර මේ රට බංකොල්ලොත් වෙලා තියෙන්. මේ රට මේ ආණ්ඩුව මේ රාජ පක්ෂ පාලනය විසින් මේ රට බංකොලොත් කරලා තියෙන් ඒ හින්දා කරුණා කරලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන්න රට බේරගන්න ඕවුම ස්තුතියි. අපි මෙතුමට පස්සේ ප්‍රහණ කමන හොඳයි. ඔ දැන් ඒක තමයි මේ රටේ හමුදාකරණය කිරීම දිගින් දිගටම් වෙලා තියෙනවා. මේ ගෝටාබේ රාජ පක්සවම ඇත්තුමා බලට ඒමත් එක්ක. ති මේ රට හමුදාකරණය කිරීමේ දිගුවක්ද කියට සැකේ අපිට තිේරු. ඇත්තටම එතුමා ජාති අමත ලකිව්වේ. ජාති අමතලා කිව්වා මට ඕන්නන් මේ කාබනික පොහොරටික හමුදාවදාලා, බෙල්ලෙෙන් අල්ලා ගොවිීන්ගෙන් පෝර්ටික ලබා දෙන්න පුළුවන් කියලා. ඒක හින්දා මේ හමුදාවට මේ බාරදීම ගැන ලොකු බියක් සැකක් මේ රටේ ගොවි ජනතාවට තියනු. අපිට තියෙනු. ඒ හින්දා අපි අවධානයෙන් ඉන්න. ඉදිරියේදී මේ ගෝටාාවේ රාජ පක්ෂ බැත්තුමා මේ හමුදාවත් එක්ක මේ කරන දේ මොකද්ද කියලා අපි අවධානයෙන් ඉන්නවා. අපි හමුදාව ගැන ලොකු විශ්වාසයක් තියනවා නමුත් ආණ්ඩුව මේ ජනාධිපතිවරයා හමුදාව මොන ආකාරයට මෙහවයිද කියලා. මොන දේකට මෙහයවයිද කියලා අපිට ලොකු සකයත් තිේරු හමුදාව සහයෝග ලබා දුන්නා කොරෝුණ වසංගතයේදීත් අති දැවන්තලෙස ගැන කිසිම සැකයක් නෑ අති දැවන්ත සහයෝගයක් ලබා දුන්නන්නා සෞඛ්‍ය ෂේෂත්‍රේට්. තට ඒ සෞඛ්‍ය ෂේස්ත්‍රයට ඒ සහය ලබාදීම අපි ත්‍රවිධාමුදාවට පොලිසියට ඒ ගෞරය අපි ලබා දෙරවා. නමුත් දැන් මේ ආණ්ඩුවේ නොහැකියාව. දැන් මේ කෘෂිකර්මාන්තය මේක හමුදාවට දුා කියලා මේ ප්‍රශ්නය විසි දෙන්නේ නෑ. මේ ප්‍රශය විසි දෙන්න. එතකොට මේ ප්‍රශ්්‍යය විසදන්න නම් වැඩ පිරිිවෙලත් තියෙන්. එක ඒ වැඩ පිළි වෙල තාම ක්‍රියාත්මක වීමක් පෙන්න්න. එකන්ද මගුල්ු කියන කාලි පෝරද දෙන ෙතුර කාබලි පෝහරත්නෑ සායගන පෝරත් නෑ. එතකොට කියන එක පැත්තකද ඊළඟ දවස කියන නෑ රසයින පෝරවල යම් ඒවා ආනායනය කරන්න ඉඩ දෙනවා කියලා. ගොවිජනතාව දන්නෙත්නෑ මේ ආණ්ඩුව දන්නෙත්න මේ හරිත පෘෂිකර්මාත ප්‍රතිවත්තිය මොකක්ද කියන එක දන්න. ඉසින් ඇත්තරම ගොවිදරනතාව දන්නෙ නැතු ආ්ඩුවත් දන්නතුව, මේක හමුදාව දැම්ම කියල මේ ප්‍රශය විසිදන්නේ නෑ. න පැදිලිව මේ ඉතාම භයනක තත්ත්ව ඇනෙ දැන් ට මේ රටේ ජනතාව ගෝටාවේ රාජපක්ෂ ජනාධිපතිවරයාව පත්කරේ එහෙම හිතලනෙ රජු තීන්දු ගනි කෙලින් තීන්දු ගනි දැඩි තීන්දු ගනි. ඉක්මන්ට ඒ වැඩ ටිකවල්ට මේ වේ දැන් අද මොකද වෙලාතිීන්න. අද කිසිම තීන්දුවක් ගන්න නේ කවුද තීන්දු ගන්න කියලවත් දන්න න. අමාත්‍යංච දන්නත්නෑ ජීපතිවරය දන්නෙත් නෑ පාලිමේතු දන්නෙත්නැ ඇබිරට් එක දන්නෙත්. අන්තිමට අද වෙලා තියෙන්නේ හැම ගෙදරකම බෝම්බයක් ගෙදරතියාගෙන අපි ජීවත්ව වන. කොයිවිලාවේ පිපිරේතු දන්න. ඒන්ද මේ විහිලු සපයන්න එපා. කරුණා කරලා මේ ප්‍රශ්නයට පැහදිලිවෝ ඉක්මට තිහිදුවක් ගන්න. මේ රටේ ජනතාවට ගෑස් සිලින්ඩරේ මේ ස්ටිකර එක දාලද. ඒක ස්ටිකරයක කැඩුවද. ඒවා අදාල වෙන්නේ. ගේෑ සිරින්දරය ෝමමාරුවෙන් පොලිේදල ගෙනාවට පස්සේ ඒක පාවිච්චි කරන්නේ නැතුව මොකයි අල්මාරි කරදාලා බලාගෙනන්න මේ ගෑස් ප්‍රශ්නය පමණක් නෙමෙයි. ඇත්තටම අද මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන මේ මැති ඇමතිවරුන් නෙමේ දැන්න අපිට දෙවියොන්ට කියන්න වෙලා තියෙන්නේ මොකද මේ ඇමතිවරුන්ගෙන් එහෙමනැත්තං ජනාජපතිවරයාගේෙන් අගමැතිවරයාග දෙයක් බලාගන්න දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි තරමට ජනතාව තේරුම් අරගති ජනතාව අතඇරල තියෙන මේ ආණ්ඩ. ජනතාව මේ ආණ්ඩුව අත ඇරලා තියෙන්නේ දැන් මේ ආණඩුව ගැන හිතන්න එන්න. ඒකන්ද දැන්නම් ඉතින් ආණ්ඩුවට නෙමේ මේ දෙවියන්ට තමයි අපිට කියන්න වෙලා තියෙන්නේීම රටේ ප්‍රශ්න ගැඩ න මෙතනදී මම ඉතා පැහැදිලිවම කියන්න ඕනේ නාමල් රාජපක්ස අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුූ නුමගේ ඇව්වා. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ වෙලාවේද අදහස් දැක්වවේ හම්බන්තට දිස්ශ්‍රික්කයේ විශාල වශයෙන් නය අරගෙන. මයින්ද රාජපක්ස මැත්තුමාගේ කාල සීමාව තුළ දෙදහස් පහේ දහස් පහළුවය කාලසීමාව තුළ මේ රටේ නයබරතාවේ සීර දෙසිය තිස්තුනකින් වැඩි වුුණ. ඒ නය අරගන මහාපරිමාණයේ ආයෝජන කර. හම්බන්තට ගුවන්තොටපුළ. හම්බන්තට වරාය. හම්බන්තට සම්මන්ත්‍රණ ශාලාව. මෙ මේ වගේ දේවල් වලට තමයි අර ණය ගත්තේ. එතකොට ඒ ඒ දැන් නෙලුම් කුළුණ. මෙන්න මේ වගේ දේවල් වලින් ආර්ථික වශයෙන් යමක් අපෝම රටට ලැබිල නෑ. අන්න ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. එතකොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇවිල්ල කිව්වා. නාමල් රාජපක්ෂ සමාත්‍යවරයා ඇවිල් කිව්ව නෑ නෑ. හම්බන්තොට සම්මන්තරණ ශාලාව මේ ණයක්. නෙමෙයි ඒක සම්පූර්ණයෙන්ම ග්‍රාන්් එකක් ප්‍රධානයක් කියලා. මේ වෙලාවෙදි මම ඉතා වගකීමෙන් කියනවා. මංගාව ඒ විස්තරේ තියෙනවා. මං ඕන්නන් ඒ ඔගොල්න්ට ලබා දෙන්නම්. ඒ ලබා දෙනකොට ඒක ඉතහා පැදිලිවම තියෙනවා. මේ හම්බන්තට සම්මන්තරණ ශාලාවට, බුද්ධි පතරනා අමාත්‍යවරයා ප්‍රශ්නයක් යොමු කර හම ඒකට පිරිතුරු ලබාදීලා තියෙනවා ඒ පිළිතුරු ලබා දීමේදී සඳහන් වෙලා තියෙන්නේ හම්බන්ත සම්බන්තරණ ශාලාවට කොයිකා කොයිකා වෙතින්ඇරින්ඩො මිියන විශ්සක ණය මුදුලක් ලබාගෙන ඇත. ඉතිරි මුදල බාණ්ඩාගාරය විසින් ලබාදී ඇත. හරි මෙ මෙන්න මේක තමයි ඇත්ත ත්ත්ව. ඒ ඉද මේ පාල්ලිමේන්තුවට ඇවිල්ලක්. පට්ටපල් බොරුවක් තමයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරේ. ඒහින්ද පැහැදිලිවම මං එතුමාගේ ගිල්ලීමමක් කරනවා ඒ වැරද්ධ නිවැරදි කාටත් වැරදිවෙන්න පුළුවන්න්න. ඒ හින්ද වැරද්ද නිවැරදි කිරීම තමයි හොද මහත් මේගේ ගතිය එක තමන් නාමල් රාජපක්ෂ අමාත්‍යතු මාට කියනවා ඔය වැරද්දක් කරාන්නන් ඒ වැරද්දක්උනා කියල පිළිගෙන ඒ වැරද්ද නිවැරජ කරන්න කිය මං ඉල්ලීම කරු. සැනක්වේවා මහිතවත් ගම්පා දිස්ශ්‍රිගව පාලමින් තුමන්වී ර්තන රජ කරමැත්තු වුණනි. මහිතැන්නේ අපිවිශේෂයෙන් ඔබතුමාගේ දිශ්‍රික්කේ අපිට ලොකු හිතට කනගාටුවක් සෝකයක් ඇතිවිච්චි කාරණය තම පාකිස්ථානයේද අමානුෂික ලෙස ඝාතනයට ලක්වෙච්චි වදහිසවට ලක්වුණු ප්‍රියන්ත කුමාර දියවඩනය අප ඒ මහත්නට අප ගෞර සෝකය ප්‍රකාස කරන ගමන් ඒ ප්‍රහාරය අපි නේචි පෙහරය හෙලා දකිනවා වගේම. අපි ස්තුතිවන්තවෙනවා පගිස්ානකර වගමත්තුම ඉම්්‍රන්කාන් මැත්තුම ඒ සම්බන්ධ ක්‍රියාකරපු විදිහ. එනිසා අපේරටේ අන්තවාදීන්ට මේරටේ ඇති කරඩ උත්සාහර ආන්ඩුවුඩ වැලවැල් නැතු ඉන්නට අද වෙනකොට අන්තවාදය පෝෂණ කරගන්නතිබි චවස්ථාවක් එතුමාගේ ක්‍රියා කලාපය නිසා අපේ ට ත් ඇත්ති නොවෙන්ඩ මෙරටේ ජාතින අතර වෛරයක් ඇති නොවවිදියටටයුතු කරලා. අදඒ සාධරනය ගිෂට කරට ටතු කිරම් පිළිබඳ තු ස්තුතිවන්තවෙනවාගේතුමා. හොඳ තීන්දුවක් කරගනතියෙනවා ඒ රටේ ව්‍යාපාදිිකෙන් විසින් එකතු කරගන්න ලද මේ මහතාගේ අභය වෙනුවෙන් ලබා දෙන්න වූ මුදල් ප්‍රතිපාදන ඒ මහතාගේ බිරිඳ අතරම දෙඩ කියලා එතුම ප්‍රකාශයක් කලදන මංගිතන්නන් අප රටේ කට්ටියේ ත්වය ඇතුම හොඳදාකාරෙන් දන්න නිසා තමා ඒකගේ බිරිදරම දැඩ කියලා නැත්තං ඕක රජේ බාඩාගාරයටටවෙල්ල නැත රජහර දෙදඩ කියයාාන මේ බිරිඳ අතරටහ දරුවන්ට මේ මුද ලින් ලැබෙන ප්‍රමාණය අඩුවක් වෙයිද කියෙන සැකේ දිසාතම මංගතන්න. ඉම්්‍රන්කාන් මැත්තුම මේ කටයුත්ත කරලතින්. එන්සා විශේෂෙන් අපේ මං අහගෙන හිටිය අපේ හර්සින් රාජ කරන මැත්තුවා කිවවා රජගානනි දැන් ඉස්සල්ල පාස්කුපහරේ බෝම්බ පිපිරිච්චක නතරන්න මෙරට බෝබෝලිින් ආරක්ෂා කරගන්න මෙරටේ ජාති ආරක්ෂාව තවරු කරගණඩාපු ඒ රජේ විසින් දැන් හැම නිවසකට බෝම්යක් ඇවල න ගැස්නට හරකිල. ඒවගේම අද අනුරාධ ප්‍රදිිස්ත්‍රීක්ේ ගොවි පරපුරක් නියෝජනකන දිස්ත්‍රීකයක් වියට. අද මගේ ආසනේ මැදවච්ච්‍යාසනේ පදවිය කොට්ටාසේ දී අපපලම අතාවට දැන් හඳක අපි දැනගන්න ලැබුණ ෙවල්ලට බෝම් විත රක්නවේ ගො ජනතාවගේ කිවල්ලටත් බෝම්බයක් ආ්ඩුව යවන්ඩ වැට කටයුතු කලා දයනු සම් යව ලබාදලා යන පොහොර කෑටි දර පොහ ක ෑ පුර තෙ පත්වෙල සා ගේෑස් රේන්ඩර් විදිියට පැත්තකින් බෝම්භ යවන ගවල්ලොට අනිත් පැත්තෙන් දීර පහොර දියට පෝම්භ යවනු එහෙම බෝම්භ යවනගම දැන් රටේ බාදිලා තියන අපි දැක් චවෙන්ද්‍රසිල්වා අපේ ආරක්ෂයුද හමුදාපොත්තු මාර් තම මේ සියලමුම් දෙව කරවා සට සියල්ලම බාර්ධන හදාපපුත්තු මර්දැන් අද වෙනකොට මෙරට පොහො ප්‍රශ්නිස දන්ඩත් ක්‍රියා විත මධ්‍යස්ථානයක්හදලා බාරදිලා තියෙනවා. එන්සා මේරට අපි දකිනවා බල්ලගේ වැඩේ බූරුවට බාර්ධන තත්වයට තම පත්වෙලා තියෙන්. ආරක්ෂාව සම්බන්ධ කටයුතු කිරීම. ාදිලාලදන අපිදක්යි ප්‍රේධාර සමාජ මාධිදාලාවල යනවා හොඳ බන දේශනාවක්නය ප්‍රකාශය කරපු දේශනා කරපු. ඒ ගෞරණියය ස්වාමින්න් වහන්සේට කළබොඩ යසාරමියන්ට මෙට අරක්ෂාව සම්බන්ධය කරටක් නීතියක් නිර්මාණයකිරීමට අපි ජනත්ම බාර දෙන ගම්ම මෙරට කුෂිකර්මාන්තය බාර දෙනවා යුදහමුදාවට. මේ විහිලු කාටද මෙටේ මේ විිහිලු සපයන්නේ. අද අනුරාධපුර දිිසික ඇතු සමස්ත ගො ජනතාවම. ශාල බීතියකෙන පත්වෙලඉන්නවා තමන් වීදන්කරපු කුම්ඹරලට යටකරම සල්ලිටික මනාකාරය ලබාගන්නේ කියලා. අද ගොයන් ගස්දිහා බල බලබල හූලන තත්වයට පත්වෙලා. එදා අද වනකට ගොන් ගස්ොල්ල වෙනදාව තියන වර්ධනය අද සියට දහයකොත් නැසි ැට කුඹරුටි පත්වෙලා. කුම්ඹලට ගිහිල්ල එන්නේ සම්පූර්ණ සෝකෙන් ගෙදරට එන්නේ. ඒ ඒයට පහර දෙන වැඩිලල් ලක්නහ. ඒයගේ ගොවිජනතා විශල් ප්‍රමාණයක් කුම්ඹලට අන්නැතුව ගොවිතන ඇතෑරලා හිටිය. අර පහු දවසලගත්තු තිගින්දවාර. පුද්ලින්සන් හරරි යුරිය ටික ලැබයිගෙන විශවාස මත අප විසාල් ගි ජනතතා ප්‍රමාණයක් කුමුරට හිල්ල තමන්ගේටු ද් කල යන ඒ කුිකරමාන් කටු රම් කල දැන් අදතාම ොලර් ප්‍රශ්න නිසාහෝ නැතන් ඇනුම්ර ලැීමටය ප්‍රමාජය නිසාහෝ තාම යුරියටික අපේ ජනතාවට ලැබෙන ක්‍රමේදක් නෑ ඒවගේ මේ යුරියටික ආවත් මංහිතන්නේ විශල් මුදලක් අදරත් වලඳ පොලේ ක්‍රියාත්මකන්න බදරත් ගෙනලා තිිච්ි පොරොලට රජය විශසාල මුදලක්කායරනවා. මල් බඩිරිගෝලට දෙනවා කියලා කිව්වා ඒකට හයිසිය හදස් පන්සිේට වැඩි මුලක් ආ්ඩුව විසින් අයකරගන්න ඒවාගේ ඒක දෙනකොට විශාල වශයෙන් දේශපාලන බලපෑම් සිද්ධ වෙනවා එක තමන්ගේ හෙංචයියන්ට තමන්ගේ හිතපාදීන්ට විතරක් ලබාදීමේ ක්‍රමවේදයක් ගෝජන සේවා හරහා ක්‍රියාත්ම කර නව එසා සැබෑ ගොයි මහත්තුරන්ට ඒගේ සිලු ගො මතතුරට ලබාදීම ක්‍රමවේදයක් නහැ ඒවගේ හෙට දවස අපිට විශල වශයෙන් අපිදන්න ොල ප්‍රස නිසා අද වනෙනටත්. ඇ දහර ටි පම ා තු හිරවලා නොකනෙක අපබිදන්න. ඇතකට ආඩුව මැදිහත්වීමක් නොකර පුද්ගලි අන්සටම යරයා ගන්නන්ට අවසර ලබා දුන්නත් යුරයා ගෙන්නන් යනකොට මේ පුද්ලිකාන්සේ ව්‍යාරිකට නැව ොල් ප්‍රස්්න මහුණ දන්දන. ඒගේම දොලල් කොහෙහරි හයාගන නැවත් ලංකාවට ඒ පොහොටික ගෙනාවත්. පොහරටි කලි කරන් යනකට මංගහිතන්නන්නේ මේ අද ල ෙන්ද පොේතින මටික් මරික ො දහට වැඩිය හට ලතිය. ොට ඒ හම මංගිතන්න. ිය මටියක් රපියල් දලොස්දහත් පහලොස් දහ පහලොස්ද අතර ිලකට අලි කල යුතු අත්වර පත්ව වෙන. නිකම් පොහොර දෙන්න කිලාපු ආණඩුවට අපිට නිකම් පහර එපා. අඩුම තරම ඉස්සර ක්‍රියාත්මක වෙච්චි විදිහට යම්කිසි පොහොර සහනාදාරයක් ලබාදීම ක්‍රමවේදයක් උට සකස් කළ හැකිද. මේ නිකම් අත්හදා පැලීම් කරට අඳුර්රය අතපතකග තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරිකයින්ට ඇමතිවරුන්ට ගසාකන්ඩ හොරකං කරන්න මේරටේ විශල මුදල් සම්ාරයක්. ප ප පට ේ තින. න ග ල්ල හ වි දලක් පේට අහෙමුණනාගනක දැ හම කෙනෙක් දන්න.ලොක වංචාව තන සිදවා ක හැම දන්න. ඒගේම චීනන පෝරනැව ලංකාවට කරක්ග හ හැ ත් අන්කර හොරග හ ැ සිංග ර හිල්ල නවා හැ හිල අපට රංචි දේක මති ල ද. ඒ නම පහොටක ලංකාවේ කොහරි ැක බාල ගිල්ලතින්. එතකොට කෝඩි දෙසේක වැඩි ප්‍රමණයක්. එඒෙනුවෙන් ්‍රී ලංකා රයේ ගවීමමුත් කරලා තියෙනවා. එන්සයි පොහොරටික බාරගත්තය කොතනින්ද මේ ගෙවීම් කරේ මොන විදිටද මේ කිය එක පාර්ලිමේටුවට සහ මේයටට සමස්ත ජනතාවට දැනගැනීමේ අවශිතාවය තියෙන. සම් මේ වංචා කරල වහන්ග්ඩ හදන්නේ තමන්ගේ නොහැකියාව සහ මේයටට යනතාවගේ කුෂිකර්මාන්තය සම්බන්ධ තියන අපේක්ෂාවන්. එහගේ හට දවස මේයටට සමස්ත ජනතාවගේ ආහාර නිෂ්පාදනය නටරවන්න ති ඉට ම හු හැකරමින් යන කෙක අපිාන් නිසා. මේ කිය කරනයතු හරි ක්‍රමවේ දක් ඇතු කටයුතු කරන්න හමුදාව ලාඩරට ප්‍රශන හකට හමුදාවට ාර දුන්න හමතුව ලොක වාස න ම කරයි කියල එහෙනම් ගුෂකරම මාත්‍යන්සේ විසරු හරිරට. තැමේ කුෂිර් මාත්‍යන්සිත් වෙන අපි ගැීම් කරන. ොට හමුදාව හමුදාව හදන ජනිට් ද ස්රතිුණ ගජායක කියලා සිහ කියලලා ඒගේ විිවිධවි යනිතිබන. දැන් හදඩ කරෝන සම්බන්ධක ජුනිිට්ට එකයි . හ සබන්දක ුට එකකයි ුිකරමාන්ත සම්බන්ධ හමුදාව මෙහෙුම් මස්දත්ත අනර මකක්කරියකත් කියලා මේ යුනිට හදන්න හමුදාව තුලි. එක සියලූම දේවල් අර්ද මිල්ටනිි කරණයට ලක් නොකර සියලුවම දේවල් එලිපිට මිල්ටි කරනය කරන්න. මේ ජනාධිපත්තු මාට වෙන විකල්පයක්න නොදන්න පාජ්‍ය සභාහකවත් බලය හෝබෝපු නැති. දේශපාල අදදකීමක් නැති. පුද්ගල එක් විදිට බලය දීපය ප්‍රතිිපලම අපම බක්තු ද අපපුගම හිටතුවා මගේ කටෙන් පිට වෙන වචන. මේයටට චක්්‍රල ඒකහාහලකන්න කියලා කිවවා ඒ කලවි ලගිය. ඊට පස්සේ මෙතුමා ගැසත් ගහන් පටන් ගත්ත. ජෝතිපාල ගැසත් ගහනට වැඩිය වේගෙන් ගැසට පිට ගැසට ගැහ.ඒ ඔක්කොම ගැසටත් අපිට ගහනට වැඩියවේගෙන් හැස ආපව් රිවස් කරන්න ගත්තා. දැන් බලන එකම විකල්පය හමුදා පතිපුත්ත පුතුමා සරණන් ගච්චාන. එකම ගැලවුම් කාරයත් සේ සිල්ුව ඇැතුමා පමණ. නිසා මෙතුමා මේයටටේ ජරතාව හදතුත්තුල ජීවත්වෙන නායක. සරත් පොන්සක මැත්මාාවගේම සවෙන්ද්‍ර සිල්ල කියන්න යුද්ධේ මේයටට ප්‍රධාන කොටස්කරුවෙක් ඒන් මෙයටට ජනතා වෙතුමමාලාට ලොකු ගෞරුවයක් ඇති කරන්නන මේ හද මේ පේල්ලන ෆෙල්ල තුළ මෙතුමලා හිතේ බයත්තිනව දන්න නම්ටි දවසක සවේද්‍ර සිල්ල මැතුම ජනධපති අපේක්ෂකවනත් ලකු පොදු අපපේක්ෂක් විදිියටහ මොනවවිදී හරි යාවත් මේයට ලොකු අියෝගයක් වේ කියල මේ ශේද්‍ර සිල්ල මැතුමත් වි ස කර හන්නද මේ වගේ දේවල් එතුමාගේ ඇඟල් පිට දාන්නන්නේ. අපි දැක්කා ඒ මහින්දන ලද්ගමගේ මැත්තුම මේ අගමතිසි හිනහිට පුද්දලෙක්. අද එතුමමා විනිනාස කල නන්නත්තාාර කල්ල. එතුම ආණ්ඩු බේරගණ්ඩ ජනාතිපත්වා බේරකණ්ඩ, වි බොරු. අතේ පැලවෙන්න බොරු. විදවස්තාවල් ප්‍රකාසර පුද්ගලයා අද පපල පාගල ට ර න්ද නැ පත් ල න වාගේ හිත නම ේද සිල්ල මැත්තුමග ලංකාවතුල නිර්මාණය කරගත්තු කීර්ති නමේ විනාසරල දහන්ඩ දෝ. ගටාවේ රජ පක්ෂ ැත්තු මල සැස කියන එක අපට බොහොම පැදිනක ආ්ඩුව පැත්තතිෙන් අද අය ඉදිරිපත් මැතිවරණ ඉදිපත් කරන්න පුළුව ප්‍රදාන චරිතියක් නහ. රාජ පක්ෂ නමගෑවිච් ඔක්කෝම එක මිට තියලා මෙට ජනතාව රාජය කරන්න බලාපොරත්තුවෙන් ඉන්න. එනිසා මේකටේ කිව්වේ පහුව කාල හපාලන රජය මැතිවර්ණ කල්දානවා කියලා. දැ මේ ඇල්ලත් අවරුත් දෙක්කනො පලත්වාතියන්න තාම සූදානමක් නැහ. ඒවගේම ලබන පෙපරවාර වෙනකොට මෙට සියලුම ප්‍රාච්ශභාවල කාල සීම ආසම්ගෙන. අන්ුව ඇයිදන් ඒකත් අවරුදක් කල්දාන්න ස දාන් කරන්න. මැතිවරණනෝට බයන ඇත්තං. තමන් හරිට මටේ අවරුද් එකකතුල රජකාරි කටිතු කරල තියන ජනතාව ෘපතිමත් කරන්න පුළුව වෙලා තියන ඇයි මැතිවරට බය හැගන්නේ. අපි කියනවා පුලුවන්න්න ැති වරන ප ති ල පෙන්න්න ප්‍රා ලින් පට ග න ි හැති පා ලින් පට ගඩ පලත් වලින් පටගන්න න පි හැති ප ල වලිට ගන්න දේන්ට පලත් බා පාලිමේතුවය අයිං හිෙල්ල පලත් හට න්තු යින්ගල. ිතරන්න හැත්තුවල යින්න හන්ඩුවට ඔබගේ ඕන ඇමටි වර්නයක අප ආ්ු ෙදර යාවල යට නතාවටු වගියන. ජනතාව දුක් න ප්‍රශ්නෝලිින් සැබෑ විසඳුන්දෙඩ පුළුවන් අද අපට බීග ගන්නන ල හොඳම රජයක් වගේ හොම නායක පාකිස්ථපිට පරණ ඉතිහාස වැඩක්නෑ. දැන් අපට ලෝක හල ග ය හොඳ මනාය ම ැන් පාකිස්ථාන නායකම රටේ දසින නතක නතර ට ර වගේ ට හොක සල්ල ව ා ග තු කරනවා වගේ. ීති ුක්ෂිත්තාවේ ප්‍රජාත්‍රවා රක් ව කැප ටකර යක් විද ලෝක දක නාගක ර අපිතන පකිස්ාන ඉම්බ්‍රන් කාන් මැතුමගේ මොඩල්ල ලංකා වැතිකර ලි රට දර්තාවට සහ දෙදට නතන්ේයටට ග ංකොත් බවවි ලවග අපි කටතු කරවා ග අපි කිය ලැතේගේම අපි දැක පහුග අයව ඉදිරිපාත් කරනකොට මේ නඩු කටයුත්තක් සිද්ධ වෙන මහ බැංකූ සම්බඳ පහුගගේ බතුමල දන්නවා යහපාන රජයට එල්ෙ වෙච්චි ප්‍රධානම චෝදනාවක් තමා. හ බැක බැදුම්කරංචාවා. තවට මේකෙන් මෙච්ර සල්ලි විමල් වීරවන්සලා පෞග්‍ය කාලේ කිව්වේ මෙච්චර කල්ලි කන්දරක් මේ ගහර හරක වුණ. ඒක තිබුණන මේට නයිටිගත්්‍යෙල ට ජතව ච දල බෙධහරිටත් පුළන්ගල කිවේ පොිදරුවගේ ද මන විකෘති කර. තොට එහෙම කරලා තිබිච්ච ප්‍රධානම් කාරණ මේය ආපුකමන් කිවේ මහ ැංකු හොරුන්ට දන්වන් ලබාදන කියලා. අවු දෙකක් ගත වනක් කිසිදු දඩුමක් ලබා නොදී තිබින වෙලාවේ. ඇ දිිත් නොට බැසිල් රාජ පක්ෂ මැතුම විල් මිට ප්‍රෙටේ්චල හමරුකිව ඇතුම ඇල් දිරිපත් කරු පලවෙෙන අඇවැඇදීම මේ නඩු කටයුත්තක් සිද්ධ වෙන ඒ බැනුම්කර සම්බධ ගණතුන ඇතිපිච රජය සතුව බන්්ඩාගාරයේ රඳවාගරනත පාහහිරපු මුදල්ලොලින් බිලියන දොලහ දසම ගනක් දහතුුණනකට අආසන් ප්‍රමාණයක් රඳවාතියයායනිටිය ඒකෙන් බිලියන අටයිසම් පහට අටයිසම් පහක් රජය සතුක රාජන්ත කරනවා කියලා මෙතුව ප්‍රකාශයක් කරන. නඩු කටයුත්තක් සිද් වෙනකොට හොමද ඩුව අවසං වන්න කලින් මේ කටවුත්ත මේ ප්‍රකාශේ සිද්ධ කරේ කියලා. අපේ හිතල් ලොකු සකයක් තිබුණන මොකද මේ කොහොමද මේ කරේගෙන අවිනිශ්ත භාවයක් තිබුණ. අන්න අද වෙනකට අපිට ඒ විිස්ත ාවත් හරුවවෙමින් පවදදිනවා මේ නඩු සම්බන්ධ හිට සිල් දෙන නඩුව වලින් නිදස් කොට නිදහස් වෙන. මේ රාජ පක්ෂරුන්ට තිබුණු නඩුවගේ මේ රාජ පක්ත හිතවතුන්ට තිපිචි අනඩුවගේ මේ නඩුවත් නිදොස් කොට නිදහස් වෙනවා එහේනම් අර එදා අයවයට දැම්මේ. මේ කගතාවයන් මතද කියන ප්‍රශ්නති නවා. එතකොට අප අහනවා මේ අටයි බිල්ලියන දහතුනකට ආසන් ප්‍රමායක් රඳවා තාගනට මුදල්ලොලින් අටයි දෙසම් පහක් මහ බාණ්ඩාගායට හිමිය වනෝ. මේ හරහා රජ සන්තක වෙන. එතවට ඉතුර මුදල ඉතුරු හතරසම් පසහ මේ බිලියන දොලා දහතුනකට ආසන් ප්‍රමාණයක් මේ පහකට වැඩි කාලයක් රඳවා තාගානකොට ඒෙට ලැබිච පොලිය කිනු සියලු මුදල්ලුවට මොකොද වෙන්න ගෙනනික අපි රජෙන් හන් ලැමැති. මේ මුදල් ටික තමන්ට ලබාදීම වෙනුවෙන් ද මේ නිදහස ලබාදීමටවශ්‍යරන කටයතු සම්පාධනය කරය කියලා අපිට ලොකු සැකය අත්තියෙන. එනිසම්කත් එලිකරණ එක මහිතන්නේ රජය සතුලොකු වක්කීමක් කියන එක අපි කියන්න කැමති. එනිසා කුෂිකර්මාන්තයට නැවත නැවත අපි කියන්න නැව නැවත හෝද හෝද මඩේ දාණන් අවශය හැ එකක් දැන් ඔයගෙන පුරණ දැන් අප අපිට ඕක වඩ තිය නඟට කියන්න ඇත්තේ අප බදදුල දිස්ත්‍රික්කය අපේ. ෝමයක් ගැහුවවාගේ පහරගේෙනවා කියලා කියන්න ඇති මංහිිතන්නන්නේ මේ පුරුණණ පහරගැන වඩ ඇති. නැතම් බෝම හලා පෝෂණය වෙන කුමරුව ැ අපි හලනෑනේ ස බෝවගහ වගේ පුරුණුව වගේ කිව එතකට ඒ පහොරක පුරණවා වගේම එක එම් පව ඒව එවට තාද නන්නක මනති පවර්ර එකක් තියෙනකොට ඒවා පුරන්නෙ ප බධල ඇතුළේ තිඒක පුරල පවර ඒවගේම බයෝටින් හරයි සකිල්ලක් මෙකට දීර පහරගක් කියෙනලා තිබුණා. ඒක ගහඩගේපු ගෝවයෝ වමනය දාගන තෙල්ටැන්ක කර පටි තියන පැත්ක කට ල් තිබුණ. ඒ වගේ තෙල්ටික ගැවට පස්සේ දියටර පහොර ගහවට පස්සේ ඒකන කුණුගඳට බල්ලෝ කුමරුවල්ට පැල්ල ඒ කුණු ජරාව හැන්න ද කරන. ඒ හරක් කුමුරුවල වගාකර බෝගටික වි බල්ලංසි විනාස කර තත්. අපි අහලතිබුණ ඉතිහාසේ වපේ කුරට තුර එල්ල උුණේ සත්තුන්ගෙන් කියලා මුල්කාලේ අලි පැල්ල මඩ කරල විනාස කරනවා. ඒ වගේම ගොයිෝ තවකාලයට ඒඒ පැලකාලේ බලාප ගවයන්ගේ කුමරු වරක්ෂා කරන්නට කටනු කරමින් හිට. යි අලුත්ම ප්‍රශ්න බයෝටීන් රයිසා කිය මේ ආන්ඩෝසින් හඳුනාදු අනු දිීරපොරෙක්්හක්වාම තමන්ට වමන යනවාවිතරක්න මේ තමන්ගේ කුම්ඹරුටික අද බලෝදුරම් ආරක්ෂා කරන්න ො බල්ලෝ කිහිල්ල මේ කුණුකදෙන්න මොකෙන්ද මො මස්ක කල්ලක් කුුණ ලලා පො පස්සෙති නොද කියල බලන්නට හොල්ලගන්න හොයන් හාරනමේ කුමරුසිලෙන්ස බල්ලන්ගෙන් කුර ආරක්ෂා කරගන්න අ ගවිියට දවෙලා තිනගනෙක අි බහොම පැහදිල කියන් ලෙස මේ රටේ හොඳට කුෂිකර්මාන්තය නලිච්චි රටක්. කුජිරන්මාන්තය ක්‍රමාණුකූලව ඉදිරි ටාමු රටක්. එනිසම් මේ අවසානයේ ගෝටාබේ රාජ පක්ෂ මැත්තුමා අපේරට ස්වම්පෝසිත කරන්න කරන ගල්ලා කහවලින් ස්වම්පෝසිත කරන්නටන් ගත්තේ. අවසානයේ සියලූම බෝග රටිින් ගෙන්ට තැනට පත් කරලා මේරට ගෝජනත කුරෙන් ගොට දරකනැවිල්ලා ොගින් පත්තුල ඇවිදින ප අවිද්‍යවන තත්වට කුසගින්න්නේ ඇවිදවන ත්තට හද පත්රල තියන ගෙනෙතම අපට කියන්තින එසා මේරටේ හරියාආකාර රට කරන්න පුළුවන්. තියන්ත්‍ර පිගනීමත් තින විශවාසයක් ඇති පිරිසකට මෙට පාල වාාල බාර දෙෙන්න්ට ෙනිකතම අපි මෙරට ජනතාව ඉල්ලා සි නෑ මේකඇ එම් පව කියල් දැම්මේ නයිට් රජාගෙනාවන්නේ එකල්ලා නැනෝ යුරය අතම ඉන්දිය අ වැදුවේ. ටෙකව නෑ මේ ගන වැඩිය ව න යිට්‍රජ කෙනාව න ත්‍රජන් වන ොට ඒ ගෙනාවට ඒකනුත් බැවුණ අ වශච ඉල්ම සපයන්න්න. තොට ඒ අතර දේශය සමාගම් ගරනාවටත්මකටිය මෙසඳ අවස්ථාවදිලදිනවාත් දේශ සමමාගංලට මේ ෝෂක එක පාරම මේ සියල නිෂ්පානය කරගඩ තමන්ගේ කැපෑසිච්ියක මදි. ඒනිසා මේ ඇය හිතන හිතන දේවල්දාලා පුරොවලක් කටවහල සල් කරලා යවපුහම මේකගේ ප්‍රමිතිය බිල්බඳ සස්යා බලන්නතුවන් හම එන්සා තම පුරන් මේකල එ පව කියල. වෙනම දර පෝහර එකක්. සම් මේක පපුරුල තියනවා. මේ සයල්ලම බොරු විගඩන් නරිනාටක කියලතම අපිට කියනති ඇර දන්න දේ නොදන්න මොකද කියලා වරිියනාගන්න ඇැතුව දන්න වැඩ කරග හිටියන නිියවරයියට කිය ෑ මේක බොහොම පැහැදිලින්නේ මේරටේ පිපිරීමක් විලක්ක කරගන, පිපිරීම ආසිර්වාදයක් කරගන. ඒකට සාධාණයක් ිෂ්ට සිදකරනවාය කිය බල බාගත්තු උද විය. ඒකට සාධාරණයක් ඒ පිපිරීමෙන් මියගීපුුවයට ඒ පිපිරීමෙන් විින්දදිතයෙන් බට පත්වෙච්චයට සාධාරණයක් ිෂ්ට නොකුණ හම එක සාපය තමා. මේ අද ගෑසිඉන්ද්‍රි පුරුණුව අද පොහොර බෝධලිපපුරුණුව හෙට තව මොනමනව පුරයි ද ශ්‍ර ලංකාව ගෙනකම දෙියන් කෝප වෙලා ඒ සාපයමත පුරුලයිදකඇන්නට බන්සා මේ බරපතල සාපයක් මේ ආණ්ඩු පිටි පස්සේ. මේ නායක පවිට පස ක්‍රියාත්මෝ කෙනවාෙනෙ අපිට බොහොම පහැදිලි ගන්න ගන්න තීන්දු සියල්ලම රටට විනකරන තීදු බවට පත්වෙලා තියනවා. අද කීර්තිනාමය හැම කෙනෙක්ම විනාසවට පත්වෙලා ගමඇතතුරටන්තරුට ගලට යන්ඩ පරිත්තට පත් වෙල ගහල පන්න දත්ට පත්වෙලා තියෙනවා. නිසා මේ සාපයක් කියෙනෙක බොහොම පැහදිලි මේ සාපෙන් ගැලවෙඩනම් මේ සාපෙන් ඒයා ගැලවුන්න ඇතුට පිස් නැන හැ.ඒ සාපෙන් මේ සමස්ත රට වැසියා සහ මේ ශ්‍රී ලංකාව ග ිට අශ්‍ය ාව තිනවා ඒ සාපයෙන් වෙන ගලව ගඩ ි්‍රයක් අපි ගග ග ලන න අපිට සතුුව තුළ කිසි ප්‍රශ්නය හමුදාවට තවකාරයයක් තියන ැ හමුදාවට තියන මෙරට ජාතිකාරක්ාව තහුරු කණ්ඩා පපුද විය ඒ හවරු කරන ජාතිකාරක්ාව තහුර නෑන බෝම් පුර නක්. ඇ ද න දව වන ැත ො දුලිය පරම ිඳ වැටන දවස මුල් රටේම විදුල ැවනවා මේමගේ කාරණාවනකට ජාති රක්ාව කියනක තහවරු ලන. තවට හමුදාව ඒ ජාතික ආරක්ෂාව තහුරු කරවන්නට කටයුතු කරවා වෙනුවට ඒ අය ලවා වෙන විවිධ දේවල්. අපි හදශි වේශනයකද හමුදාවේ අපක්ෂාව න හමුදාවේ සහභාගිත්වය අපි ලබාගන්න එක කළ යුතුයක මම ප්‍රතික්ෂේ කරන්න හැබැයිඉද මෙයටට සියලමුමදට හමුදාවනි ගණඩය. ගට හමුදාවේ ප්‍රදානනිල්ලක්ක ස්ට නොව අනිදවල් බොරත්තු වන නට අනිත් දෙවල් විසරුවරන්. පාද හටේ ජනතාව කෘුිකර මමාත්‍යයන්සට විාල මුදලක් වවිදන් කරන. මංහිතන ලංකායි ප්‍රධාන අමත්‍යයන්ේ ලො ද තය ොා ව ල්ල නි ප ෞඛ්‍ය මත්‍යන් ගඩ ෞඛ්‍යමාත්‍යන්ේ කියැනෙත් ඒවුවෙන් ක් ර්ඩ් ් පරිිත බාවය සම්පූර්ණ කරපු. එිල දන්න විසාල් පිරිසක්ට ට කියව ද වැඩම ටප කියවන සක් වයිදරුන්න හටක් විදට ඒ පිරික් නඩත්තුරන ගම හමුදාවට මේ සල් බාධීපු හම මොක්දවෙන්න නිසාම ප්‍රධාත් වෙේ හමුදාවෙන් යම් යම් දෙවල බුදව්පකාර ලබාගත යුතුයි හමුදාාවහර ක්‍රියාත්ම කල යතු දෙවල් තර තියෙනවා. හැබැයි මේ අිහරිට පේන්ඩ යන්නේ කුෂිකර්මාන්තරම යොදා ගැීමන අර ගොවයා බලහත්කාරෙන් අ ජනත්මක ෙල්ලෙන් අල්ල හරිමට මේ කරන්නපුට එතෙන්ට දමට ද එබැයි. අපි කියව ජනත්මාට ඒකට ටිකක් වෙලායයි. මේ රට බතසපයන ගොවියා ඔය හමුදා මතතුරන්ට බෙල්ලෙන්ල්ල මහිතන්නන්නේඒකට්ටි කවදක්ත් ගොවියන්ගේ පුත්තු වැඩිහරයක් ඔය හමුදාාවන්න උසත් නිල්ධාරින් ඇැනුහම ඉන්න සොල්දාදු බහතරයක් හමුදාේ ගොවිල්ම් ගොී මහතුරුන්ගේ පුත්තු. එසසා ගොවි පුත්තු විදිට ඒ මහතුරන් කවදවත්ත ඉල්ලා පිහිතන්න ෑ. ගොවිම් අමයිකෙත් පියෙක්තා පියක්ගේ බෙල්ලෙන් අල්ල වැටරයි ක ලෙන්ස ජනත්තමටයා වැරදිලලා ඒකටිය වෙලාය එන්සා එබතුමමාගේ යට අරමුණදෝ මේ ක්‍රියාත්ම කර දන්න කියෙක තම අපිට හිතන්නේ නව ගාක ප්‍රශනවිසට නවයාගේ හිතුන් අපට ප්‍ර්න විසතුුණනාද කියලා හැයි නව ගහිලතතිෙන් හිස්සති. නවගෙනපු බඩුටික බෑව කියලතම අපිට. තුරුව ොටේ බ්ටික කොහටද බෑවි මහදේ ගිල්වවාද නැත්න හම්න්තු ට ඇතුලේ රිංගෝලා හොරෙ හබන්වට ගුදුමට වත්ේ බටික බෑවද නැත්තම් වෙන කොහැරි තැනකට මේ බඩුටි කාව ජතිකාරක්ගන්න හමුදාවට කරන්නඕන කාරන අපේ නවි හමුදාවට දෙන දෙබුණ මේ ඇතුළේ කුමානගල්ලන්නකට හොරගල්ලහලනොට මේ නැව පිබඳ වදානය ඉදලා මේකේ බඩුටික කොහට බෑවි මොනවාද උනේ කියනක මේ හිස්සතතින්දගේ කියනෙක හොලබලන්න ඒවයි. මද හරග ද මේ දැන්වවෙලා තියෙන්නේ ේටි බඩුඩි ගාහමද හැදවසේ ඒ අනවශ්‍යයි කලකන බැක්ටීරිය ටි ාපයටට ඇතුල් ුුණා දෝ කියන සැකේ අපේ හිත්තුලති. න ොර තවර පි ර ත් පිට කි රජ මැත්තම ට පේ හවරු ොතුර නොත් හවරු නොකරපු තොරතුරු හරහපි දැ ගන්න දේන්නේ. මේ පොහො හිස්වතතින් තම මේ නැව සිංග න ක ැවක් ප ර ග ති නිකිර. ඕනගහිල්ල ඕ අර අධිකරනට කිය හරි නැවගිහිල්ල. හැයි බඩටිට මොද කියන්න හ පත ශාපන රෝධය ප විතමය නැක තමා මට තහවු ම කියන්නේ එක තහවුරු කරපු රජයේ නිලනිවේදයක් නෙමේ. නමුත් මේ නැව. නවක් ද සිංගපපුලට ගයා කියනෙ තම අපි ැනගන්න තිය නිසා. අපි කියන රජේට මේක තහවුරු කරලා කියන්න. අපි ඉල්ලන්නේ මේරට ආරක්ෂගංන්ස සතුව තියනවකීමක්. රජය සතු වගකීමක් මේ සැයි අප හිත්තුලින් අ ඉංකරන්ට්. ඒවගේ බරපතල ප්‍රශ්නයක් මේ ේති පචි බරුටි බලාගයා නම් මේ බැක්ටීරි අබීතිකාව අපට ට ඇල්ලිවරයි. අපි මෙචර දවසක් රැහැගෙන ආරක්ෂ කරන්න උත්සාහ කරපු ඒදේ. දවෙලා දනවාද කියෙනෙ අන්ඩු සතුවක් ීමක් අපි මේ තොර දුරුතු වල දිලා තියන අප හිතේ සැකේ අපි අ්ඩු පැත්්‍ර දිල තියන. අණඩු සතුතු වගේ කීමක් අප අරක්ෂාණ සතුවගේීම බුද්‍යාන්ස සතුවක් ගක් මේක මොක දුන්නේ නත අපට පැහදිිකල් අප හිතේ තියෙන සැකය බය දුර කර දීම අඩුසුව වකිීමක් කියෙනෙක අපි කිය. දැ තුම ගිසුම්න්නේේ ැන් කවුරු අතර හරිකමන්න ගියසුමත්තිය ඕන මේ රටක් සම්බන්ධ රටක ප්‍රධාන යතනයක් සම්බඳධ අප බලසක්ති සම්බන්ධ ගන්න තීන්දුවකදයක අෞුද්ධයක් හංගලතියාගන්ට කවද්දකොට මේක දන්නන්නේ මරට. හතකොට පුදුම වැඩක් මේකරටත. ොට අපි කියන්නන්නේ තවල් කර හ ක් ද රට යන් ෙප ැ ඇමරිිකාවට ගිල්ලෑනකොට මේරටේ බලක්්‍ය අබුදයක් නිර්ණය වන අප යගදතනාව බලාගාරය. හොර රහසේ මහරහ අලි කර තත්වට එක ද ාව ඇතිකර විල්ලා තින. එල්ල ජ ගුක් ම ඇ ති සම්බන්ධ. ඒවගේ ඒ පෙද ඉදාවට හිල්ලාව අපේ රට තිබිච්ච දූපත්වනක් අද නිලලා ෙ තාවකටත්තුවල නවා කියලා පි ැන ගන්න ැිල තින. එෙස තරටගේ හිල්ලාලවත් තව කොච්චරදේවල පෙරට හහිවේ දෙද කියෙන ප්‍රශනයට ගිය නයා ධාරගට ග ඩොල් හොයාගෙනට හැබැයි. සිද ට ෑ ලක් ඉන්ද න්හිතන් ක බගන් විදව දපති ලබාගන්න්න විද විදිහ උපක්‍රම කට වැඩකටයතු කර. ැන්ගද ේසියම් අද හ ට යන ්‍රා කට ේරට තුරයිැ රයි ේසියෙන් ං තන සල්ල ෙො ලගේ යිස් ල ර ගෙනාවනම් ේරට මංහිතන යාලට තුරයින ර ේසි. දෙනකො ංකලොත් වෙලති රට බාගැීම හැක යවතිබුුණා අප පරාධි ප්‍රා කරන්න යුද්දක ගිග තියවාටේ කැක් කර කිටපු චීන අසූචි නැවේ පොහර හොරෙන්ම ලංකාවට ගොඩ බාල. ආන්ඩුවෙන් කෝටි දෙසයක් ගෙවල බාපු තැනක් හයාගන්නත් නැල්මේ මෙ මේ වීඩියෝල තිය නොම මෙ මේ පොරතුරු ආබතැන් හබතුමාලා. සතුකාරි භාරෝගන් මේවා වැරදිනම් නිවැරදි කිරීම රජී සතුවක්කි මගේ වගේම මේ ප්‍රශ්නය විසඳන් නොනමං දැන මේ බරපතල් ප්‍රශ්නයක් අපි මෙච්චර රටේ සල්ලි අපේ මහජන බැංකුව අවධානමෝඩ් ලක් වුණ ජාති අන්තරෙන් ප්‍රතික්ෂේපයන තත්වයට පත් වුණ ඒ වගේ අවධානමක් අරගනත් අපි ආරක්ෂා කරන්න ලැහැත්තුුණේ මේ රටේට අනවශ්‍ය බැක්ටීරිී ඇතුළුවීම ක් කක ත්හ කො ේසියල් වදානමත් අත්සේ අපේට බැක්ටිය ඇතුල්ල දීන මහිතන්නේ වගේ යුතු රජාක් විදියට බේ බිල්බොඳ ජනතාවට ඉදිරියේ ඇැ දවක කළ යුතුයි.